දුපතයේ මේ රූපේ රූේ මිනුම්බගයක් මම දෙනවා මේක වටේම දික හොයන්න තමයි අපට තියෙන් අ බලු මේ වටේ දික හොයන්නේ කොහොමද කියලාඇට පේනවා මේ රූපයේ දීලතින තොරතුරුවට අනුවම මේ කඩීී වලින් ලකුණු කරටක චුක්්ටක් හොඳට බලන්න. ඉට පස්ස බලන්න මේ රූපයක් මිනුම් ටික ගෞම් පැත්තකට. දැන් දොළපුතාරට පේනවා. මේ රූපය සමහරක්තැන්වල අපට මිනුම්දීලා නෑ ඕොන දහය දෙකක් ති නො දෙපැත්තේ ඊට පස්සේ ඒ දෙගමල් ලකුණු කර දොල හේව දෙකක් තියනවා ඒ දෙකත් ලකුණු කරනවා අපි ඉස විස්සක් තියන උඩිින් ඔයාට පේනවා මයකත් ලකුණ කරා ඊට පස් යාට පේනව මේ කඩීරිවලින් ලකු කරලති රොම හරිදාන්න ම අන්න ඒ කෑලි තුනේම එකතුව විස්සයි ඒ කෑලි තුනේම එකතුව විස්්ස දැම්මට ඔක්කෝ මභි එකතු කරුම් බලන් එකතු කළ දව හතරයි දෙකයි තුුණයි හතරයි පහයි හයයි හය දෙක අසු හතරයි. තර වටේම දිගෙනවා අසූ හතරක දිග ප්‍රමාණයක්. එනම් මෙම රූපයේ වටේම දිග මීටර් අසූ හතරක ප්‍රමාණයක් තමයි ලැබෙන් පුතාට පේනෝ. හැදිලිද තේරුණාද හරි. මේ වගේ ගානක් විභාගෙටාවොත් පිළිතුර හදාගන්න එහෙමයි. එතකට අර උඩතියෙන විශස්සට සමාන වෙනවා මං අර කඩීරිවලින් ලකුණු කරපු ස්ථාන තුනේම දුරන්්ෙකතයිම මෙතිින් දැනග්ඩ ඕන. ඇඳුලුපතාට පහැලිනි එ මේ වගේ රූපයක් දුන්නොත් වටේමදිග බලාගන්න ඔන්න ඔබට වඩාම පහසු ක්‍රමයක්ොම දුන්න. මේ වගේ ගනන් විභාගෙන එන්න පුළවා. එනිසා වැඩිපුර බලන්න. ස්සර ානඒ වටේදිගනේ පරිමිතිය කියලා, මෙවැනි ගානක් වටේදිගක ඇසුරයෙන් දෙන්න පුළුවවා ඕන නගරයක් ලකුණු කල් ස්ථානයක් ලකුණු කළ හෙම දෙන්නත් පුළවා. හොඳ හැමනම් මේ වගේ තවත්ගනකින් අපි ආය හමුවමු.